ඊයේ අපි දැක්කා ප්‍රංශ ජනාධිපති මනුවල් මක්‍රෝන් විසින් කියන ලද යම්කිසි කාරණයක් හින්දා යුක්‍රේනයට බටහිර හමුදා යැවීම පිළිබඳ කතාබහක් ඇති වුණා. කෙසේ වෙතත් ඊයේ පැරිස් නගරයට එකතු වෙච්ච ඔය යුරෝපීය නායකයින් අතරේ මක්‍රෝන් මේ විදිහට කතා කරා වුණාට අනික් පැත්තට සමහර නායකයින්ගේ තරම ප්‍රසාදයක් කියන්නේ ඒ ගැන ලොකු කැමැත්තක් වාර්තා වෙලා නැහැ. අපිට ආරංචි දැනගන්නට ලැබෙන විදිහට මාධ්‍යවල වාර්තා වෙච්ච විදිහට පෝලන්ත යාගමැතිවරයා චෙක් ජනරජ යාගමැතිවරයා එතකොට ස්වීඩන යාගමැතිවරයා වගේ අය ඒ වගේම මම හිතන්නේ ෆින්ලන්තයේ ජනාධිපතිවරයා එතකොට ජර්මනියේ චාන්සලවරයා ඒගොල්ලෝ මේ යුක්‍රේනයට හමුදා යැවීමේ සූදානමක් නැති බව ප්‍රකාශ කරලා තිබුණා. විශේෂයෙන්ම ඔලාෆ් ෂෝල්ස් ජර්මනියේ චාන්සලවරයා කියලා තිබ්බා යුරෝපයේ නායකයෝ බොහෝ දෙනෙක්ගේ ඒ ගැන ලොකු උනන්දුවක් දකින්නට ලැබුණේ නැහැයි කියන එක. ඉතින් එතකොට මේ මක්‍රොන් අර කලින් කියපු ප්‍රකාශය යම්කිසි ආකාරයකට මුට්ටිය දාලා බැලීමක්ද එහෙමත් නැත්නම් වෙන මොකක් හරි කාරණයක්ද කියන එක අපිට හිතන්නට සිද්ධ වෙනවා. මොකද අපි දැක්කා ඊට කලින් ස්ලොවේකියාව යාගමැතිවරයාත් ප්‍රකාශ කරලා තිබුණා යුරෝපයේ සමහර රටවල් මේ විදිහේ වැඩකට සූදානම් වෙනවාය කියලා. කෙසේ වෙතත් මේ අතර වාරයේදී විශේෂයෙන්ම පෝලන්තයේ යාගමැතිවරයා ප්‍රකාශ කරලා තිබ්බ මාධ්‍යවලට ඇත්තටම පෝලන්තය සහ චෙක් ජනරජය වගේ සමහර රටවල් යුක්‍රේනයට සහයෝගය දක්වපු විදිහට අනික් රටවලුත් මුලින්දලම යුක්‍රේනයට සහයෝගය දැක්වුවා නම් ඔය හමුදා යවන කතා වගේ දේවල් ගැන කතා කරන්නවත් වෙන්නේ නැහැ. ඒ මොකද මේ එහෙම වුණා නම් යුක්‍රේනය මේ අද ඉන්න තත්ත්වයට වැටෙන්නේ නැහැ කියන එක. ඒ විදිහේ ප්‍රකාශයක් කරලා තිබ්බා. මක්‍රොන් අපි දන්නවා කාලයක් තිස්සේ තමන්ගේම ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් ගෙනියන්නට උත්සාහ කරමින් හිටියා. විශේෂම කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපති දුර කාලය තුළ ඊළඟට දැනුත් ඔහු කතා කරනවා යුරෝපයේ ආරක්ෂාව පිළිබඳ යුරෝපයේ රටවල් බලාගන්නට අවශ්‍යයි කියන එක ඩොනල්ඩ් ට්‍රම්ප්නුත් එක විදිහකට ඒ වගේ දෙයක් තමයි කිව්වේ ඔහුගේ විශේෂම පළවෙනි දුර කාලයේදී. කෙසේ වෙතත් මේ ප්‍රංශ නායකයෝ හැම වෙලාවකම උත්සාහ කරලා තියෙනවා ෂාල් ඩි ගෝල්ගේ කාලේ ඉඳලම මේ වගේ තමන්ගේ ස්වාධීන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න. අපි දැක්කා මක්‍රොන් ඉන්දියාව එක්ක චීනයක එහෙම සම්බන්ධතා ගොඩනගනවා. ඉතින් මෙතනත් ඔහු උත්සාහ කරන්නේ යුරෝපයේ නායකත්වය මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අරගන්නට කියලා තමයි පේන්න තියෙන්නේ. කෙසේ වෙතත් මේ වර්තමාන අවස්ථාවේදී කවුරුවත් මං හිතන්නේ යුද්ධයකට සම්බන්ධ වෙන්න සූදානමක් නැහැ. ඒ හින්දා තමයි මේගොල්ලෝ මේ විදිහ ප්‍රකාශ කරන්නේ. මොකද ඒකට ඇත්තටම සූදානමක් නැහැ. ඒගොල්ලෝ එක පැත්තකින් ඒගොල්ලන්ගේ ආර්ථික තත්ත්වය සහ අනික් පැත්තෙන් ඒගොල්ලන් මුහුණ දීලා තියෙන ප්‍රශ්න සහ විශේෂයෙන්ම අපි දන්නවා යුක්‍රේනයට අවශ්‍ය කරන අවියායුධ පවා ප්‍රමාණවත් ලෙස ලබා දෙන්න යුරෝපයට බැරි වුණා. ඒගොල්ලෝ පොරොන්දු වෙච්ච ටිකවත් දෙන්න බැරි වුණා. ඉතින් ඒ වගේ තත්ත්වයක් හින්දා මේ මොහොතේ ඒගොල්ලෝ ලොකු අවධානමකට යන්න සූදානමක් නැති බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. නමුත් ඉතින් අනාගතයේ කවදා හරි දවසක් ගැන අපිට දැන්ම කියන්න බැහැ. නමුත් දැනට තියෙන තත්ත්වය හැටියට යුරෝපයේ රටවල් ඒ තරම්ම උනන්දුවක් නැහැ මේ සම්බන්ධයෙන්, කියන්නේ යුක්‍රේනයට හමුදා යවීම වගේ කාරණයක් සම්බන්ධයෙන්.